Delkanda MAMA ge paathare bistare aa mami mokada me nikan ambadi ambadi ne dekata ka pichi panwa wage kakul dekari dena mami e mokada puti me mami polling wala indala mami polling wala o me ek kakula kiripiti polime ani kakula gas polime එක කකුල කිරිපිටි පොලිමේ අනික කකුල ගෑස් පොලිමේ බලන්න පොලිම් දෙකේ මිදලා බඩු ගන්න එපා නෙවෙයිද පුතේ ඕන්න බලන්න කොරේ පිටට මරේ කිව්වලු පුතේ දැන් ඕකෙන් වෙන්නේ මොකද්ද අය ගෑස් පොකුරයි කිරිපිටි පොකුරයි කියලා කුටහෙදයි දන්නේ පුතේ ඒක කියන්න බෑ අද පත්‍රවල තියෙනවා මාමි කිරිපිටි ගෑස්ගේ උඩුදුවයි කියලා ලංකාදීපේ ප්‍රධාන තිරස්තර මං අහන්නේ පුතේ මොකටද ඔඩුඩුවනකන් හිටියේ ඈ මොකටද හිටිය ඔඩුඩුවනකන් ඒ කියන්නේ නේද මම හැබැයි කියන්නේ නම් ගෑස් නැහැ කියලා ට්විටර් සමාගම කියන නෑ ගෑස් එහෙම හිඟයක් නැහැ කියලා ඕක පුතේ මෙහෙමනෝ ඔය ඊයේද පෙරේදාද ඔක ගෑස් සමාගමේ ලොක්කේ කියලා තිබ්බනෝ සිලින්ඩර ලස්සය ගන්න වෙලඳ පොල්ට නිකුත් කරනවා කියලා ඕක අර පුතේ සුදු හකුරු හදන්නගේ කතාව වගේ කියනකොට එහෙමයි කෙරෙනකොට මෙහෙමයි ආන්නේ මම නිකන් හිතන්නේ කොළඹ වගේ පැත්තක ඔය තට්ටු ගෙවල් වල ඉන්න උට දරලිපෙන් උයන්නේ අප්පච්චි අහිත පුතේ ඒක යහන්ත දෙයක් නෑනෝ ඈ තට්ටු 10 15 උස ගෙවල් වල ඉන්න මිනිස්සු කොහෙන්ද දර හොයාගන්නේ කියන්ටකෝ අය ඒකේ විවාදයක් නෑ පුතේ ඒ අතෝ කන්නේ බොන්නේ ගෑස් එකෙන් උයලා පිහලනෝ ඉතින් ඒක මූලික පහසුකම ජනයාට සල්ලි දීලා හරි ගන්න තියෙන දෙපෑය පුතේ මේකනේ හා නම් අනිත් එක මාමේ දැන් මේ තත්යෙන් ප්‍රයෝජන ගන්න කට්ටියකුත් ඉන්නවනේ ඒක කිව්වේ පුතේ දැන් ඔය කිලෝ 12 මාරේ ගෑස් සිලින්ඩර් එක තියෙනවනේ ලීටර එක සමහරු මේ මිනිසුන්ගේ ඉල්ලීම වැඩි හින්දා ඒක රුපියල් 10000ට 11000ට විකුණනවලු. අප්පච්චියේ පුතේ හොම් පේනවා නෙමෙද? කලඩුටු කලවල ඉහිගෙන මඩිතර කරගන්නවා. අනේ පුතේ කොවිඩ් මාරය පිටිපස්සෙන් ඇවිදින්. කොයි වෙලාවෙ බොට්ටු මිරිකයි දඩන්නේ නැහැ. ඔය විදිහට මිනිසුන්ගේ මිනිසු හූරලා කන්ත බලාපොරොත්තු වෙන ලැහැටි වෙන චූඩානම් වෙන වැඩ කරන මිනිසුත් ඔය අතර ඉන්නවා පුතේ. ඔක තමයි හැටි. ඈ මේ මම දැන් ඔය රජය කියවනේ මේ ඔය මේ කිරිපිටි ප්‍රශ්නේදී කිරිපිටි වල ආනයන බඩු බද්දු ටික අඩු කරනවා කියලා ඈ හැබැයි මේ ආනයන කරුව කියනවලු එහෙම එකක් මෙච්චර කල් අපිට කිව්වේ නැහැ කියලා මේ පත්තරේ දාලා තියෙන එක අපේ පුංචි කපුටේ ඔකට හොඳ කතාවක් කිය කෑ යනවා මේ කපුටේ කට හැඩ කොරලා ඈ ඒ තාලෙට කියනවා අඩු කරලා කිව්වට අඩු කරලාම නැ වංගව මොනවද පුතේ කිටි පිටි බඩු ආතේ පුතේ කොමිෂමක්වත් පත් කරයි නේ ඩොකෝ යන්නේ මේකට දෙකක් කෝනේ දෙකක් අපේ රාජිත මහත්තයා පුතේ ඇඟිල්ලක් එහෙම ඩිකොරාන දමාපු පින්චෝරු කුට් එක්ක ඔය මව් බිම පත්තරේ මේ මොකක්ද කියලා තියෙන්නේ පුතේ බලමු ආ මේ තියෙන්නේ මෙයා කියනවා මාමේ ආණ්ඩුවේ මුල් පුටු වල පත් කරලා තියෙන්නේ පුටු වලට පත් කරලා තියෙන්නේ දක්ෂයන් නෝ නලුවන් මිනිසු නම් කියන්නේ පුතේ ආණ්ඩුවේ මුල් පුටු විතරක් නෙවෙයි 225 දෙනාම නළුවෝ කියලා රඟපෑම් මිටරළු ඔක්කොගේම ආණ්ඩුව නිසිකලට නිවැරදි තීරණ අරගෙන නැහැ කියලා කියනවා ඒක පුතේ මේ ආණ්ඩුවට විතරක් ඇඟිල්ල දික්කරන්න බෑ නිදහස ලැබුණාට පස්සේ පුතේ මේ රටේ බලයට පත් වෙච්චි හැම ආණ්ඩුවක්ම කරේ ඕකනුව නිවැරදි තීන්දු නිවැරදි වෙලාවට කලාවට ගත්තේ නැහැ ඒක හින්දා නේනම් පුතේ මේ රට දවසින් දවස දවසින් දවස අගාධයට ගියේ ආ ඉතින් ඒ ගැන මොකටද කතා කරන්නේ ඒක නේ මේ ආණ්ඩුව කරන්නේ අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩ කියලා තමයි තුම කියන්නේ නේද පුතේ අටුව කඩලා පුටුව හදනවා ගඟටයිනි කපනවා ඈ එතකොට මහ මොහොතට දෙහිමිදි කරනවා අතිසාරයට අමුද ගහනවා පය බඩවා හිට පිටිකට මෙහෙත් බඳිනවා කටින් බතලා හිටවනවා ඈ ඉසේ හැමත කොට්ටි මාරු කරනවා ඔව් අපුතේ හැම කාලෙකම හැම ආණ්ඩුවක්ම කරා අවුරුදු ගණනාවක් පුතේ කට්ටිය කයිවාරු නම් ගැහුවා හැබැයි ඉතින් නරිවාඩම් කටේ ගැහුවට දැන් ඉතින් රෙඩපල්ලේ බේරෙනවා ඔක්කොම අපේ මේ මාන්ත දිසානායක මහත්තයත් කියලා තියෙනවා මම මෙහෙම කතාවක් ආණ්ඩුවට කරන්න බැරි නම්
සමගි ජන බලවේගයට රට බාර දෙන්නලු. කලඩුටු කල වලිය ගන්ට හදනවා වගේ. අනේ අපච්චි. හ්ම්. එතකොට මේ හර්ෂන් රාජකරණ මහත්තයා. හ්ම්. එතුමා කියනවා මේ පාර්ලිමේන්තුවට අරගෙන එන්නේ මේ කළු සල්ලි සුදු කරන පනත් විතරයිලු. හැබැයි හැබැයි පුටි මෙහෙම දෙයක් තියෙනවා. මොකද? සමහර සල්ලි තියෙනවා ඒක කරන්න බෑ. ඇයි? ඒ වටේනේ ස්විස් බැංකුවේ. මේ එතුම තව කතාවක් කියනවා. දැන් මේ ආණ්ඩුව හොඳටම අනාගෙනලු තියෙන්නේ. රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයට දේශපාලන අධිකාරිය වගකීම බාර ගන්න ඕනලු. මෙහෙමයි පුටි. අනාගතයට පාඩු නෑ. කාලෙන් කාලෙට එන කට්ටිය අනාගෙන හොඳට කනවා. ඒ කච්චිය කන දිහා ජනයා බලන හුල්ලනවා. එච්චර නෝ උනේ. එතකොට මේ අපේ මේ කාංජන විජේසේකර මහත්තයත් අපේ මේ ජීවන රාජ්‍ය අමතිතුමා. ඕ හ්ම්. එතුමා මේ ගුරු අරගලේ කියන කතා කරන්නේ මාමේ. එතුමා මේ ජීවිතයට සහන දෙනවා කියලා එහෙම නෙමෙයි තියන්නේ. එන ගුරුවරු ගැන කතා කරමු. ගුරුවරු ගැන. හා මොකද කියන්නේ? මේ මොහොතේ ගුරුවරු අරගල කිරීම අප්‍රසන්නයිලු. හැබැයි දැන් නම් පුතුවේ හැමෝම කරුණ වෙන්න අප්‍රසන්නයි. ඈ මොකකින්වත් ජනයාට සෙටක් නැහැ නෝ. මේ වැටුප් වෙනුවෙන් වගේම හොඳ අධ්‍යාපනයක් උදෙසා සටන් කරන්න කියලා එතුමා ඉල්ලනවා. ඒක මම පුතුම අප බුරන්ට කතාවක් නෝ පුටි. අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරු දරුවෝ සටන් කරන්න ඕනේ නෑ. ඈ අමාත්‍යංශ පත් කරලා, ඇමතිවරු පත් කරලා, ලේකම්වරු පත් කරලා, ඈ නිලධාරි බලධාරි පත් කරලා, එතනින් ගියාම පුතේ වට මුදල් හදල් දීලා, ප්‍රතිපාදන පහසුකම් ඔක්කොම දීලා තියෙන්නේ. හොඳ අධ්‍යාපනයක් රටේ හදන්න තමයි. මොකද දැන් ඔකට අරබල කරන්නේ. ඒකද තමයි එයත් ඔයින්නේ. අරබල කරන්නේ. ඉතින් මේ අරගල කරන අයට කියනවා මාමේ, ඊනියා දේශපාලනේ අතකළු වෙලා නූගතුන් වගේ අරගල කරන්න එපා කියලා. මේ වනුව පුතේ, තමුන් කියන දේ අහනකොට හරි හොඳයි. හැබැයි ස්වාධීන මතයක් ඉදිරිපත් කරනකොට අතකළු වෙනවා. ඒක ඇචියම තමයි. හැබැයි මේ ඉල්ලීම් මේ විෂමතා ඒවා මූලික කරගෙන කරන මේ අරගලය සාධාරණයිලු. හැබැයි මේ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ලැබෙන වැටුම ගුණාත්මක වෙන්න ඕනලු. පුතේ ඕක අභියෝගයක් කියලා නෝ කියන්නේ ඔය. මං අහන්නේ අභියෝගයක් වෙනකන් හිටියේ මොකටද? කල් කියා පුරස්සේ විසඳවුවා නම් මේ පුරස්ස නැහැනවා පුතේ. අපේ රටේ කොරන්නේ මොකද පුතේ? අශ්‍යා පැනලා යනවා කියලා දැන දැනම ඉස්තාලේ දොර ඇරලා තියනවා. පැනලා ගියන් පස්සේ වහනවා. වහලා කොහොමද මේක පැනලා ගියේ කියලා කොමිසම් පත් කරනවා. ඕං වැඩි පුතේ, මෙව්වා ගැන කතා කර කර හිටියොත් එහෙම මට කුඹුර පැත්තට යන්න පඩක් වෙනවා. මං හිත පොලිමට යන්න හදන්න කියලා. අපච්චී, මේ පොලිං ගහන්නේ ඉන්න මට වෙයි. මං යනවා පුතේ කුඹුරට යන්න. හරි මම. දෙල්කඳ මාමගේ පත්තරේ විස්තරේ යවනවට වඩා කියවෙනවා හොඳේ.